සමාජ සංගායනා. සාධු සාධු සාධු. යෝ කප්ප කෝටි හිපි අප්ප මෙයං කාලං කරුන්තෝ අති දුක්ඛරානි. කේදං ගතෝ ලෝක හිතාය නාථෝ නමෝ මහා කාරුණිකස්ස තස්ස. අසම්බුද්ධං බුද්ධ නිසේවිතං යං භවා භවං ගච්ඡති ජීව ලෝකෝ. නමෝ අවිද්‍යාදි කිලේස ජාලං විධංසිනෝ ධම්ම වරස්ස තස්ස. ගුණේහියෝ සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥානප් පබුතිහි යුත්තෝ. කෙත්තං ජනානං කුසලත්ථිකානං තමරිය සංඝං සිරසා නමාමි. කුලුනු මෙන් සතවෙත පතල නැන සවු පදරුත. හෙලි කල ලොවට සෙත නිතර නමදිම් මුනිදු සරණත. ලංකර සසරහිම් දුරුකර කෙලෙස් බියගිම්. සිදු කළ යුතු උතුම් වඳිම් නවලොවුතුරා සදහම්. කිසි කෙනෙකුන් පමණ නොකලැකි ගුණැති අපමණ සත හට පිළිසරණ වඳිම් අදරින් අරි සංගගන. සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. භික්ඛවේන කේවලං ආයු වර්ධන මේව ඉමේ පන සත්තා ගුණවන්තේ වන්දන්තා අභිවාදෙන්තා. චතෝහි කාරණේහි වන්ධන්ති පරිස්සයතෝ මුච්ඡන්ති. යාවතායුක මේව තිට්ඨන්ති තී. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද හිමිදිරි උදෑසන කාලයේ උතුම් බුදු වදනකට සවන් දීමේ බලාපොරොත්තු ඇතිව සවන් යොමා නෙතු යොමා සිටින ඔබට අනන්ත බුදුගුණ බලයෙන් සැනසීම වේවා. අනන්ත දම්ගුණ බලයෙන් සැනසීම වේවා. අනන්ත මහසඟ ගුණ බලයෙන් සැනසීම වේවා. තෙරුවන් ගුණ අනන්තයි, එය සත්‍යයි. සත්‍යානුභාවයෙන් රැකවරණයක් වේවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතය බැලු බැලුවතින් නෙතගට හමු වේවා. ඒ බුදුරජාණන් වහන්සේගේ මధుර මනෝහර බුදු වදන් දස දිගන්තයෙන් සවනත වැකේවා. ඔබේ හදවත පහන් හැඟුමින් සැදැහැබර සිතුවිලි වලින් ආලෝකමත් වේවා. වෛරය දුරු වේවා, ක්‍රෝධය දුරු වේවා, පලිගැනීම් දුරු වේවා, නපුරු සිතුවිලි දුරු වේවා,
ඔබ යහපත් කෙනෙක් වේවා. කාටත් කලින් ඉවසන කෙනෙක් වේවා. කාටත් කලින් සිනහමුසු මුහුණින් ලොව අමතන කෙනෙක් වේවා. කාටත් කලින් තමන්ගේ වැරැද්ද දකින කෙනෙක් වේවා. කාටත් කලින් ඔබ ඔබේ ජීවිතයට යහපත කරගන්නා කෙනෙක් වේවා. කාටත් කලින් ඔබ පරෝපකාරයේ යුක්ත වන කෙනෙක් වේවා. ඔබේ ජීවිතයට ඒ බුදුරජාණන් වහන්සේ තෝරා පහදා දුන් මේ අමා මාවත, මේ සදහම් මාවත, මේ ශ්‍රේෂ්ඨ විරාගී මාවත විවර වුණා. ඒ විවර වූ මාවතේ නිරුපද්‍රිතව ගමන් කරන්න ඔබට වාසනාව ලැබේවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නිසා තමයි අපි හැම දෙනාගේම ජීවිත ආලෝකමත් වුණේ. බුදුරජාණන් වහන්සේ නිසාමයි ඉබාගාත ඇවිද ගිය අපට සැනසිලි මාවත මුණ ගැහුණේ. බුදුරජාණන් වහන්සේ නිසාමයි මේ අවලස්සන ලෝකයේ, අසත්පුරුෂ ලෝකයේ ලස්සනට ජීවත් වෙන්න ලැබුණේ. ඇයි මම එහෙම කිව්වේ? කෙලෙස් භරිත ලෝකයේ ලස්සන නෑ. කඳු හෙල් වැටි සාගර, මුහුදු ගගන, තල ග්‍රහ තාරකා, ඉරහඳ පායා ආවත් හදවත් හි රාග ද්වේෂ මොහ ඇතිතා ඒ ලෝකේ ලස්සන නෑ. සිත අඳුරු සිතුවිලි වලින් පිරී පවතී නම් බාහිර කොච්චර ලස්සන වුණත්, මල් වත්තක ජීවත් වුණත් එයාගේ හිත ගලක් වගේ. හැබැයි යමෙකුගේ හිත කරුණා මෛත්‍රියෙන් පිරී ಗುಣබරව, එහෙම නැත්නම් සෙනෙහබර සිතුවිලි වලින් යුක්තව පිරී තිබේ නම් ඒ පුද්ගලයා වැලි කතරක මරු කතරක ජීවත් වුණත් හදවත සුපිපිසුවඳ පුෂ්පයක් වගේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දායාද කළ සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන් අන්නේ වගේ අය විසම ලෝකයේ සමසේ ජීවත් වෙනවා. පවිතු ලෝකයේ පාපයෙන් ඈත් වෙලා ජීවත් වෙනවා. කුහක ලෝකයේ කුහකකම් නොකර ජීවත් වෙනවා. ඉරිසියාවෙන් මසුරුකමින් බැඳුන ලෝකයේ එසේ නොවී ජීවත් වෙනවා. කවුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය. දැන් මේ බණපද අහන්නේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝනේ. ඉතින් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයාගේ ජීවිතය ගැන අපි මේ කියා දෙද්දි බලන්න ඕනේ, මෙහෙම ගුණයක් මා සතුව පවතිනවද? අපට ඇති එකම ධනය, එකම නිදානේ ගුණයයි. මොන ගුණයද? සද්ගුණයයි. මොන සද්ගුණද? බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ යහපත් කාය කර්ම නැමැති සද්ගුණ, යහපත් වචී කර්ම නැමැති සද්ගුණ, යහපත් මනෝ කර්ම නැමැති සද්ගුණ. තවදුරටත් කතා කළොත් අපි සම්මා දිට්ඨිය සද්ගුණයක්. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් ඥාන දර්ශනය. අයහපත් ඥාන දර්ශනය කියන්නේ කුමක්ද? විසමාකාර චින්තනය. ලෝකේ පවතින සනාතන ස්වභාවය වරදවා වටහා ගන්නවා. ආන්නයාට කියනවා සම්මා දිට්ඨියෙන් තොර වූ කෙනා කියලා. කර්මයක් තියෙනවා, ඒකට ඵලයක් ලැබෙනවා. හේතුවක් තියෙනවා, ඒකට විපාකයක් ලැබෙනවා. මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා. සුගති තියෙනවා, දුගති තියෙනවා. කර්මානුරූපීව සත්වෝ උපදිනවා, ආයෙ මියදෙනවා. ඉතින් මේ වගේ ලෝකෙයි පවතින සනාතන ලෝධහමක් තියෙනවා. ආන්නේ ලෝධහම කෙනෙක් පිළිගන්නේ නැත්තම් එයා මිත්‍යා ආකාරයකින් ලෝකෙ දකින නිසා එයාට කියනවා කවුද මිත්‍යා දෘෂ්ටිකයා කියලා. එයාගේ චින්තනය පිරිසුදු නැහැ. දැක්මම වැරදි. එතකොට දෘෂ්ටිය වැරදුනොත් අනිත් හැම තැනක්ම වරදිනවා. තමන්ගේ දැක්ම වැරදුනොත්, සම්මාදිට්ඨිය නැති වුනොත් සෙසු සෑම තැනකම යා වරද්දවා ගන්න කෙනෙක් වෙනවා. එනිසා සම්මාදිට්ඨිය නැති කෙනා සිල් රකින්නේ නැහැ. සම්මාදිට්ඨිය නැති කෙනාගේ ආකල්ප ඉතාම විසමයි. දැන් කෙනෙක් හිතුවොතින් එහෙම මේ කර්මයේ ඵලය කියලා එකක් නැහැ. යහපත් දේ කළත් යහපත් විපාක ලැබෙන්නේ නැහැ. අයහපත් දේ කළත් අයහපත් විපාක ලැබෙන්නේ නැහැ කියලා හිතුවොත් එහෙම, ඒක අනුව කල්පනා කළොත් එහෙම, ඒ අදහසේ ගිලිලා හිටියොත් එහෙම ඔබ හිතනවාද එයාගේ අතින් මේ ලෝකෙට යහපතක් වේ කියලා? එයාගේ අතින් යහපත් සිතුවිලි ඇති කරයි කියලා? එයා මේ ලෝකෙට කරුණාව, මෛත්‍රිය, මුදිතාව දායාද කරයි කියලා ඔබ හිතනවාද? එහෙම දායාද කරන්න බෑ. මොකද මූලයෙන්ම වැරදිලා. සම්මාදිට්ඨිය තියෙන කෙනාටම යහපත් ආකල්පයන් පහළ වෙන්නේ, හිතප්පපුවක් උණු වෙන කෙනෙක් වෙන්නේ. ඊළඟට එහෙම කෙනෙක් තමයි පිරිසිදු වචන කතා කරන්නේ. සත්‍ය වචන, මිහිරි වචන, මధుර වචන, මනෝහර වචන. එහෙම කෙනෙක් තමයි මේ අතපය, මේ ශරීරයෙන් යහපත් දේ කරන්නේ. මෞපිය උපස්ථානය, සංඝෝ උපස්ථානය, බුද්ධෝ උපස්ථානය ඒව කරනවා. ඊළඟට එහෙම කෙනෙක්ම තමයි යහපත් ලෙස ජීවත් වෙන්නේ මේ ලෝකයේ.
ජීවත් වෙන බඩ ගෝත්‍රය රැක ගන්න කෑම බීම ටිකකට ඇඳුම් පැළඳුම් ටිකකට ගියන් දොරක් ඉඳගනම් යාන වාහන වෙනුවෙන් එයා පව්කම් කරන්නේ නැහැ. ඒව නැති වුණත් එයා පාපයෙන් ඈත් වෙලා ඉන්නවා. ඒව තිබුණත් එයා පාපයෙන් ඈත් වෙලා ඉන්නවා. මොනම වස්තුවක් නිසාවත් අංශු මාත්‍රයක වරදක් කරන්නේ නැහැ. කවුද සම්මාදිට්ඨිය තියෙන කෙනා? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. එහෙම කෙනෙකුගේ වායාමයේ වෑයම උත්සාහය බොහොම හොඳයි. එයා උත්සාහවත් වෙන්නේ මොකටද? එයා උත්සාහවත් වෙන්නේ පිරිසුදුකම වෙනුවෙන්. කුමක පිරිසුදුකමද? මේ ගතේ පිරිසුදුකම නෙමෙයි සිතේ පිරිසුදුකම. ලෝකෙ බොහෝ දෙනා ගතේ පාරිශුද්ධිය වෙනුවෙන් වෙහෙසෙනවා. අවසානයේ පාරිශුද්ධිය නිමක් වනක් නැතිව අපිරිසුදු ගතකින් යුක්තවම මැරිලා යනවා. හැබැයි චිත්ත පාරිශුද්ධිය කියන කාරණය ගැන බොහෝ දෙනාගේ අවධානයක් යොමු වෙලත් නැහැ, යොමු වෙන්නෙත් නැහැ. එනිසා චිත්ත පාරිශුද්ධිය වෙනුවෙන්මයි එයා වීරිය වඩන්නේ. සිතේ අපිරිසුදුකම ඇති කරන සිතුවිලි හඳුනා ගන්න ඕන. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. එහෙම නැත්නම් ඇලීම්, ගැටීම්, බැඳීම්, ක්‍රෝධ, මාන, මද, හිංසා, පාප සිතුවිලි. මෙව හිතාවලස්සන කරන අපිරිසුදු කරන දේවල්. එතකොට මේ සිතුවිලි ධාරාවන් දුරු කර ගැනීම පිණිස එයා උත්සාහවත් වෙනවා නම් ඒ උත්සාහයට කියනවා සම්මා සම්‍යක් වායාමය කියලා. අන්නේ වායාමයෙන් යුක්තව ඉන්නකොට සිහිය, යෝනිසෝ මනසිකාරය හොඳට පිහිටනවා. කුමක් විෂයෙහිද? සතර සතිපට්ඨානයේ විෂයෙහි සිහිය පිහිටනවා. ආන්නේ සිහිය පිහිටනකොට එයාගේ හිත සමාධිමත් වෙනවා. සමාධිමත් වුණාම යථා භූත ඥාන දර්ශනය ලබනවා. සමාහිතෝ යථා භූතං පස්සති පජානාති. සමාහිත සිතක් ඇති කෙනා සත්‍ය දකිනවා. සත්‍ය දැකපුවාම පින්වතුනි තරකයක් තියෙන්න පුළුවන්ද? විතරකයක් තියෙන්න පුළුවන්ද? ගැටීම් තියෙන්න පුළුවන්ද? සත්‍ය හෙළි වුණාම, සත්‍ය අවබෝධ වුණාට පස්සේ යාට වාද විවාද පැන නැගීද? සත්‍ය විවර වුණාට පස්සේ බොහෝ ආගම් දෘෂ්ටි මතවාද ලෝකේ තියෙන්න පුළුවන්ද? තියෙන්න බෑ. එහෙනම් සත්‍ය අවබෝධයෙන් යම් ශ්‍රාවකයෙක් ජීවිතය දැක්කට පස්සේ එයාට දෘෂ්ටි නෑ, මතවාද නෑ. එයා සත්‍ය අවබෝධ කළා. මොකද්ද සත්‍යය? යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. හටගන්නා ස්වභාවයෙන් යුක්ත යමක් වේ නම් ඒ දේ නැසෙනවා, ඒ දේ වෙනසෙනවා. ඒකයි සත්‍යය. ආන්නේ සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ ඒ ශ්‍රාවකයා පච්චේක වශයෙන් නිමී ගිය, වෙන්වෙන් වශයෙන් සැනහී ගිය ශ්‍රාවකයෙක් ලෙස මේ සසරින් සමුගන්නවා. ඉතින් ඒ උදෙසා තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ මේ උදාරතර ශ්‍රේෂ්ඨ අද්විතීය අසම සම අසහාය දහම් මාවත ලොවට විවර කළේ. ඔබ පින්වන්ත කෙනෙක්. එනිසයි ඔබට මේ බුදු වදන් ඇහෙන්නේ. ඔබේ පින්වන්තකම ඔබමයි ලබා ගත්තේ. ඔබට වෙන කෙනෙක් දීපු තිලිනයක් නෙමෙයි. ඔබ පෙර ජීවිතයේ සත්පුරුෂයෙක් වුණා. ඔබ මේ පෙර ජීවිතයේ යහපත් වචන කතා කළා. ඔබ පෙර සංසාර ගමනේදී හොඳ හිතක් ඇතුව ජීවත් වුණා. එනිසා මේ ජීවිතයේ සත්පුරුෂකම් ලබාගෙන මේ ලෝකයට ඇවිල්ලා අද සුවසේ ජීවත් වෙනවා. එනිසා ඔය ලස්සන ජීවිතේ මකා ගන්න එපා. අපි කැමති නෑ ඔය ලස්සන ජීවිතේ අඳුර කර ගන්නවට. හැබැයි ලෝකේ බොහෝ දෙනා දන්නේ නැහැ ලස්සන ජීවිතේ අඳුර වෙන්නේ කොහොමද කියලා. එයත් හිතන්නේ මේ ජීවිතේ අඳුර කර ගන්නට මේ ජීවිතේ අඳුර වෙන්නේ යහපත් දේවල් වලින් කියලා. යහපත් දේවල් වලින් ජීවිතය අඳුර වෙන්නේ නැහැ. යහපත් දේවල් වලින් ජීවිතය ආලෝකමත් වෙනවා. අයහපත් දේෙන් තමයි ජීවිතය අඳුර වෙන්නේ. මොනවද අයහපත් දේ කියන්නේ? මේ ඇසෙන් රූප බලලා රාග ద్వේෂ මොහ වැඩි වීම. මේ කනෙන් ශබ්ද අහලා රාග ద్వේෂ මොහ වැඩි වීම. මේ ඉඳුරන්ගෙන් විවිධ විසම අරමුණු ලබාගෙන සිත අපිරිසුදු කර ගැනීම. රාගය, ద్వේෂය, ආසාව, තණ්හාව, මෝහය, මදේ මානෙ මොන නමකින් කිව්වත් සිතක් අපිරිසුදු කරන කෙලෙස්නේ ඔය ධර්මතා. ඒ වගේ ජීවත් වුණොත් ඒ පුද්ගලයාගේ ජීවිතේ බැබලීමක් නෑ, අනුහසක් නෑ, ආශිර්වාදයක් නෑ. ඉතින් ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස ඔය පවිතු මලා පැහැර දාලා ලස්සන ජීවිතයක් ඇති මිහිර විඳ ගන්න ඒ උදෙසා ඔබට ආරක්ෂාව තියෙනවා. අද මේ උදෑසන කාලේ බණ කතාවෙන් මා කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ ජීවිතයේදීම අපි හොඳ ආරක්ෂාවක් සලසාගෙන ජීවත් වෙන්නේ කොහොමද කියන මේ කාරණය. ආරක්ෂාව ලබන්න මේ ලෝකෙ මිනිස්සු කොච්චර දේවල් කරනවද? වැට කඩුළු බඳිනවා, නොයෙක් විදිය ආරක්ෂකව ලං කරලා තියාගන්නවා, තවත් නොයෙක් ක්‍රම උපාය පාවිච්චි කරනවා. කුමකටද? ආරක්ෂා වෙන්න. හැබැයි එච්චර ආරක්ෂා වෙච්ච අයත් අයාලේ මහමග මිය යන්නේ නැද්ද? එහෙම ආරක්ෂා ආරක්ෂා වෙච්ච අයටත් හොර හතුරන්ගේ පහර කෑම් වලට ලක් වෙන සිද්ධ වෙන්නේ නැද්ද? එහෙම ආරක්ෂා වෙච්ච අයටත් අවසානයේදී වසවිස කැවෙන්නේ නැද්ද? එහෙම වෙනවා. සැබෑ ආරක්ෂාව කියන්නේ මොකක්ද කියලා ඔබ තේරුම් ගන්නට ඕන. සැබෑ ආරක්ෂාව කියන්නේ මේ ශරීරය ආරක්ෂා කර ගැනීමම නෙමෙයි,
ශරීරය ආරක්ෂා කරගන්න, අත්පා ආරක්ෂා කරගන්න, ඇසකරනාසේ දිවකය ආරක්ෂා කරගන්න කරන හරඹයම නෙමේ සැබෑ ආරක්ෂාව කියන්නේ. සිත රැක ගැනීම පිණිස ගනු ලබන ප්‍රයත්නයයි, ඒ උදෙසා ලැබෙන එයින් ලැබෙන රැකවරණයයි ආරක්ෂාව කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ සිත රැකගන්නත් මේ භෞතික ශරීරය රැකගන්න එපා. මේ ලෝකේ උපද්‍රව කරදර නැතුව ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒක කොච්චර වටිනවද? එහෙනම් කරදර නැතුව බාධක නැතුව ඒව අවම කරගෙන ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට තියෙන උත්තරේ මොකක්ද? ආන්න ඒක ගැන මම අද කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩපිළිවෙලක් තියෙනවනේ. ඒ වැඩපිළිවෙලේ ධර්මාවබෝධයේ පිණිස කටයුතු කරන ශ්‍රාවකයා ඒ සඳහා ක්‍රමෝපාය කිහිපයක් පාවිච්චි කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ ක්‍රමවේදයන්ට විමුක්ත ආයතන කියලා. ඒ කියන්නේ ධර්ම දේශනාව නිවන් දොරටුවක්. ධර්ම දේශනාව කර කර ඉන්න ගමන් හරි හැටි ඒ ධර්ම දේශනාව කළොත්, බුදු වදන් අනුසාරයෙන් මේ ධර්ම දේශනාව කළොත් දේශකයන් වහන්සේට ඒ ධර්ම දේශනාව හේතු වෙනවා නිවන් පිණිස. දේශනා කරමින් සිටියදීම මඟඵල ලබනවා, සතිපට්ඨානිය වැඩෙනවා, සීලය පිහිටනවා, ගුණ ධර්ම දියුණු වෙනවා, සතිය යෝනිසෝ මනසිකාරය පහළ වෙනවා. එතකොට ඒක එක නිවන් දොරටුවක්. ඒ වගේම ධර්ම ශ්‍රවණයේ නිවන් දොරටුවක්. හොඳට එළඹි සීයෙන් සිත පහදවාගෙන බුදු වදන් අහන්නට ඕනේ. වචනෙන් වචනයට, පදයෙන් පදයට, අදරින් අසවා, බණ දන්නන් හට වැඳ අත්ඔසවා, දිවමන් මුනිඳුන් දුටුමෙන් තොසවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කා වගේ සතුටෙන් ධර්මයේ දන්න අයට දෑත ඔසවලා පදයෙන් පදයට ආදරයෙන් අසන්නට ඕනේ. එහෙම අහලා නිරයට යන මං, ඒ කියන්නේ නිරා දුකට වැටෙන්න තියෙන මාවත වහගෙන සුගතියට නිවනට මාවත විවර කරගන්න. ඒ කාලේ හිටපු පඬිතුයෝ නුවණැත්තෝ මේ ධර්මය ශ්‍රවණය කිරීම බොහෝම අගය කොට සලකුවා. ඊළඟට ඊළඟ විමුක්තායතනය තමයි නිවන් දොරටුව, තමයි ධර්ම සාකච්ඡාව. ඒ කියන්නේ බණ සාකච්ඡා කරන්න ඕනේ. නොදන්නා කරුණු දන්නා උතුමන්ගෙන් අසා දැනගන්න ඕනේ. අපේ ලෝකේ බොහෝ සාකච්ඡා සිද්ධ වෙනවානේ. මන්ත්‍රණ සාකච්ඡා, සතුටු සාමීච කතා කොච්චර හරි සිද්ධ වෙනවා. ඒ වගේ ලැබෙන ප්‍රගතියකුත් නැහැ මෙලොවටවත් පරලොවටවත්. සමහර සාකච්ඡා බොහොම తాවකාලික ප්‍රතිඵල ගෙන දෙනවා. සමහර සාකච්ඡා වලින් තම දුරටත් මිත්‍ර භේදය ඇති වෙනවා. සමහර සාකච්ඡාව නිසා මේ ලෝකේ බොහෝ දෙනා දුකට, විපතට, කරදරයට, අනතුරට හෙළනවා. ජන වර්ග පිටින් විනාශ වෙන සාකච්ඡා ලෝකේ තියෙනවා. හැබැයි මේ සෑම සාකච්ඡාවකටම වඩා වටින්නේ තථාගතයන් වහන්සේගේ ධර්මීය සාකච්ඡා කිරීම. ඒකට කියනවා ධම්ම සාකච්ඡා කියලා. කාලේන ධම්ම සාකච්ඡා. ඒ ධර්ම සාකච්ඡාවන් මේ වගේ කාලයක සිද්ධ වෙනවා අඩුයි. මිනිස්සු එකතු වුණාම ඔවුනොවුන් කතා කරන්නේ තමන්ටම දුක විපත ගැන දෙන කරුණු ගැන, තමන්ගේ හිතම අපිරිසුදු වෙන ඒවා ගැන තමයි කතා කරන්නේ. ඒ වගේ ඒවා කතා කරා කියලා කවදාකවත් ඵලයක් නැහැනේ, ප්‍රයෝජනයක් නැහැනේ, නිෂ්ප්‍රයෝජනයිනේ. එනිසා ඒ වගේ දේවල් කතා කරන්න එපා. ධර්ම සාකච්ඡාව නිවන් දොරටුවක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම මානසිකාරය. ඒ කියන්නේ ඇසූ පිරූ ධර්මයේ හොඳට සිහි කල්පනාව ඇතුව මෙනෙහි කරමින් කාරණයෙන් කාරණය විමසා බලනවා. ඒකට කියනවා ධර්ම මානසිකාරය කියලා. ඒ විමසා බැලීම අපේ ජීවිතේ තිබිය යුතුමයි. ඒ විමසා බැලීම අපේ ජීවිතේ නැත්නම් අපි මේ ධර්මයේ කොච්චර ශ්‍රවණය කළත්, කොච්චර ධර්මයේ ඇහුවත් එයින් වන ඵලක් නැති වෙන්නට පුළුවන්. ධර්මය අහන එක මහා පිනක් තමයි. හැබැයි ධර්ම මානසිකාරය ඇසූ දේ නුවණින් මෙනෙහි කිරීම නැති වෙනකොට එයාගේ ජීවිතයට ඒක පාඩුවක්. ඊළඟ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමක්ද? ධර්ම සත්‍යයනය. ධර්ම සත්‍යයනේ නිවන් දොරටුවක්. ධර්ම සත්‍යයනය කියන කාරණේ අපේ ජීවිතේ ඉතාම අඩු වෙන්නේ සිද්ධ වෙන්නේ. අපි දැන් මේ කාලේ පිරිස් සත්‍යයනා කරනවා. ඒක ධර්ම සත්‍යයනයක්. සමස්ත ධර්මයේම සත්‍යයනා කිරීම එක පැත්තකින් පිරිස් සත්‍යයනා කිරීමක්. පිරිත කියලා කියන්නේ කුමක්ද? පරිසමන්තතෝ තායති රක්කතේති පරිත්තං. හැම පැත්තෙම පුද්ගලයෙකුට ආරක්ෂාවක් සලසා දෙන ක්‍රමවේදයට කියනවා පිරිත කියලා. මේ පිරිතකදී අපි සජ්ජායනා කරන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බුද්ධ වචන. එම බොහොම ගෞරවයෙන් සජ්ජායනා කරනවා. එහෙම සජ්ජායනා කරලා අවසානයේ සත්‍යක්‍රියා කරනවා. මේ සත්‍යක්‍රියා, මේ සජ්ජායනා කළ බුද්ධ වචන ඒකාන්තයෙන් ඇත්තක්. මේ බුද්ධ වචන ආනුභාවයෙන් සෙත් වේවා කියලා හිතුවාම විශාල සෙතක් සැලසෙනවා. ජීවිතේ බරපතල කර්ම විපාක පවා ආවරණය වෙනවා ওই පිරිත් කියන පුරුදු වුණාට පස්සේ. ඉතින් මේ කතාව ගැන, මේ කාරණය ගැන
විශේෂයෙන්ම මතු වෙන ඉස්මතු වෙන එක්තරා කතාවක් මා ඔබට කියා දෙන්නම්. ඔබට මේ කතාව ඇහුවාම හොඳට සිතක් ඇති මේ සිත් පහළ වෙයි. අපි දවසකට පිරිත් එකක් සජ්ජායනා කරන්නේ අපේ ගෙවල කියලා. අපේ නිවෙස්හි පිරිත් එකක් සජ්ජායනා කිරීම අවශ්‍යයෙන්ම සිද්ධ කළ යුතුයි කියන අදහස ඔබේ හිතට නැගෙයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ලෝකේ කවුරුන් හෝ කෙනෙක් ඒ පිරිත් සජ්ජායනා කිරීම සුදුසු වෙලාවේදී පුරුද්දක් හැටියට සිද්ධ කරනවා නම් ඒ පුද්ගලයාට මිනිස් නොමිනිස් කොතැනකින් හෝ පැමිණෙන යම් උවදුරක් වේ නම් ඒ උවදුර මර්ධනය කරගන්න ලැබෙනවා කියලා. ඒක බොහොම ගැඹුරු කාරණයක්. අපි ඒක විමසා බලමු. දීඝලාංගික කියන ප්‍රදේශයේ ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ හිටියා. දීඝලාංගික කියන වනාන්තරේ. ඉතින් මේ වනාන්තරේ වැඩ හිටපු කාලේ ඒ කාලේ හිටියා මේ එක්තරා කුමාරේ. අන්නේ කුමාරේ අරබයා තමයි මේ කරුණු ටික තථාගතයන් වහන්සේ මේ විවරණය දේශනා කොට වදාළේ. ඒ දීඝලාංගික කියන බ්‍රාහ්මණ ග්‍රාමයේ එක්තරා බ්‍රාහ්මණවරු දෙන්නෙක් හිටියා. බ්‍රාහ්මණවරු දෙන්නෙක් කියන්නේ ඇත්තටම බ්‍රාහ්මණ කුමාරවරු. තරුණ කාලේ සොළොස් හැවිරි දිවියේ විතර වෙනකොට අවුරුදු 16ක් 17ක් වෙනකොට හොඳට මේ බ්‍රාහ්මණ සමය ඉගෙන ගත්තා. ඉගෙනගෙන මේ යාළුවෝ දෙන්න කතා කළා, අපි මේ ගිහි ජීවිතයෙන් ඈත් වෙලා වනගත වෙලා භාවනාවේ යෙදෙමු. නමුත් මොවුන් වනාන්තරයට ගියාට භාවනාවේ යෙදෙන්නට බැරි වුණා. නමුත් ඒ බ්‍රාහ්මණ ශිල්පයන් හොඳට ඉගෙන ගත්තා. තපස්කම හොඳට කළා. තපස හොඳට කළා. බ්‍රාහ්මණ ශිල්ප ඉගෙනගෙන ත්‍රිවේදය හදාරලා, ඉතිහාසය හොඳට අදාරලා, ලක්ෂණ ශාස්ත්‍රය හදාරලා, ජ්‍යෝතිර් ශාස්ත්‍රාදී ආයුරු ශාස්ත්‍රාදී හදාරලා බොහෝ කාලයක් මේ දෙන්න මේ තපස් ජීවිතය ගත කරා. ඔබ හිතන්නේ අවුරුදු කීයක්ද? අවුරුදු 48ක් තපස් ජීවිතය ගත කළා. සාමාන්‍යයෙන් මිනිසෙකුගේ ජීවිතයේ අවුරුදු 48ක් තපස් ජීවිතයක් ගත කළා කියලා කිව්වට පස්සේ ජීවිතේ හොඳම කාලේ ගත වෙලානේ. අපි හිතමුකෝ අවුරුදු 16න් වගේ නැත්තම් 15න් වගේ තපසට ගියා කියලා. එහෙම ගිහිල්ලා බැලුවත් අවුරුදු 60කට වැඩි කාලයක් දැන් ගත වෙලා. ඒ බ්‍රාහ්මණවරුන්ගේ ඉගැන්වීම්වල තියෙනවා බ්‍රාහ්මණවරයේ පුළුවන් කාලේ තපසට යන්න ඕනේ කියලා. දැන් බැරි කාලේන තපසට යන්නේ. හොඳටෝම බැරි ගැහුණාට පස්සේ වයසට ගියාට පස්සේ තමයි බොහෝ දෙනා මහාන වෙන්න කල්පනා කරන්නේ. බොහෝ දෙනා ගිහි ගෙදරින් යන්න කල්පනා කරන්නේ. වනගත වෙන්න කල්පනා කරන්නේ. අතේ පයේ වාරු නැහැ, සවිය නැහැ, හිතේ හයියක් නැහැ, බෙහෙත් බිමි ජීවත් වෙන්න තමයි වනගත වෙන්න හිතන්නේ. එමේ හිත වනගත වුණා කියලා ලැබෙන දියුණුවක් නැහැ. පැවිදි ජීවිතයකටපත් වෙනවා නම් කෙනෙක් සොඳුරු යෞවනයේ තමයි පැවිද්දට එන්න ඕනේ. ඒ කාලේ තමයි බ්‍රහ්මචර්යාවක් හොඳට රකින්න පුළුවන්. ඒ කාලේ තමයි හොඳට හිත දමනය කරන්න පුළුවන්. යෞවනත්වයට තියෙන ආභරණය තමයි බ්‍රහ්මචර්යාව. හැබැයි ලෝකෙම කියන්නේ යෞවනත්වයට තියෙන ආභරණය කියන්නේ පුළුවන් තරම් කාමයේ සේවනය කිරීම. අතේ පයේ හයිය තියෙන කාලේ යාන්තම් අත්පා උස්මහත් වෙලා වැලි කෙලියෙන් සෙල්ලම් බත් තිබීමෙන් නැගී ඉන්නකොටම කාමයන් හොයන්න පටන් ගන්නවා. ඉන්න අනතුරු මැරෙන කම්ම අවුරුදු 60-70ක් නෙමෙයි, මැරෙන කම්ම කාමයන් මත් වෙන්නේ නැහිලා නැහිලා අවසානයේ දර කෑල්ලක් වගේ තොලකට වේලිලා මැරිලා යනවා. ඕක තමයි ලෝකේ ස්වභාවය. අර ලස්සන තරුණ කාලයේ යොවුන් විය කෙස් නොම් නියදත් සම්මස් නහර ගොඩක ලඟින්නට ලෝකෙ මිනිස්සු පාදක කර ගන්නවා. ඒකෙත් සීමාවක් දකින්නේ නැහැ. ඒකේ වටිනාකම ඔවුන් හිතනවා මේක තමයි වටිනම දේ කියලා. ලෝකේ වටිනාම දේ කියලා හිතාගෙන නොවටිනාම දෙයකට මිනිස්සු පුදුමාකාර විදිහකට ඇබ්බැහි වෙලා, ලෝකේ අග්‍රම දෙයක් කියලා හිතාගෙන හීනම දෙයකට මුළු ලෝකයක්ම බැඳිලා, ගැහැණුද පිරිමිද තරුණයෝද තරුණියෝද සමස්ත මානව වංශේම වගේ මේ වගේ කාලයක කාමය කියන උමතුවෙන් බැටකනවා, කාමය කියන ගිනිදැල් වලින් හදවත් පිච්චෙනවා, කාමය කියන අතෘප්තියෙන් දැවෙනවා ලෝකෙ මිනිස්සු. ඔවුන් හිතන්නේ සැනසීම එක්කම මාවත ගැහැණියක් සිප ගැනීම, පිරිමියෙක් සිප ගැනීම කියලා. ඔවුන්ගේ බලාපොරොත්තු එච්චරයි. ඒ වෙනුවෙන් තමයි මුළු ජීවිතයක් කැප කරන්නේ. හැබැයි මනුස්ස ලෝකේ ජීවත් වෙනවා නම් කෙනෙක් ගිහි ගෙදරක එහෙම කාමයන් ලැබීමේ ධර්මානුකූල අයිතියක් තියෙනවා. එයාට ක්‍රමවේදයක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වැඩපිළිවෙලෙන් එයාට අනතුරක් නැහැ. මේ ලෝකෙත් සතුටින් ඉන්න පුළුවන්, මරණින් මත්තේ සතුටින් ඉන්න පුළුවන්. මේ ලෝකේ කාම වස්තුන් බදාගෙන සිප වැළඳගෙන මරණින් මත්තේ නිරේ වැටෙනවා නම් මොකටද මේ తాවකාලික සුවය? ඒකයි තථාගතයන් වහන්සේ ප්‍රශ්න කරන්නේ. ඒකයි ඔබට බුදුරජාණන් වහන්සේ මේ වැඩපිළිවෙල හඳුන්වා දෙන්නේ. එනිසා පැවිද්දෙකුට තියෙන වටිනාම දේ තමයි බ්‍රහ්මචර්යාව.
සිල්වත්කම, ඉවසීම, ගුණගෞරවය, දයාව, මෛත්‍රිය, අනුකම්පාව, බ්‍රහ්ම විහරණ මේවා තමයි පැවිද්දෙකුගේ ජීවිතයේ ආයුෂ කියන්නේ. මේවත් මේ වගේන් තමයි මේ කසාවත බබලන්නේ. පැවිද්දා කියන කෙනා පුදුමාකාර බලයක් අනුහසක් ඇති කෙනෙක්. පැවිද්දා කියන්නේ අනුන්ගෙන් යපි යපි ඉන්න චරිතයක්ම නෙමෙයි. අනුන්ගෙන් යපුණත් ඒ පැවිද්දා කියන කෙනා දෙවියන්ගේ වැඳුම් ලබන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම පැවිද්දා කියන කෙනා බ්‍රහ්මයන්ගේ වැඳුම් ලබන කෙනෙක් වෙන්න ඕනේ. දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් වැඳුම් ලබන්නට සුදුසු වෙනකොට මිනිසුන්ගෙන් වැඳුම් ලබන්න සුදුසු වෙනවා කියන එක નિરાයාසින් සිද්ධ වෙනවා. ඔබ අහලා තියෙනවා නේද? සංදේව් රජතුමා දවසක් දා උයන් ක්‍රීඩාවට යනකොට මාතලේ නැමැති රතාචාර්යයා ගේ ඉදිරියේදී මනුස්ස ලෝකෙ දිහාට අත් දෙක නළලේ තියලා වන්දනා කරනවා. ඉතින් එතුමා අහනවා දේවයන් වහන්සේ දිව්‍ය ලෝක දෙකක රජතුමා ඔබයි. එවන් රජෙක් කාටද මේ වඳින්නේ? අපි හැමෝම ඔබටයි වඳින්නේ. ඒ වෙලාවේ එතුමා ප්‍රකාශ කරනවානේ මාතලි මේ මනුස්ස ලෝකේ ඉන්නව බොහොම ශ්‍රද්ධාවන්ත උපාසකවරු. ඒ අය බොහොම ධර්මානුකූලව මිල මුදල් හම්බ කරනවා. ධර්මානුකූලව අඹුවට සලකනවා. දරුවන්ට සලකනවා. ශ්‍රමණ ග්‍රහක්මනවරුන්ට සලකනවා. සිල්ගුණ පුරනවා ඒ ඇත්තෝ. ආන්නයට මං වඳින්නේ කියලා. එහෙනම් බලන්න ගිහි ජීවිත ගත කරන කෙනෙකුට පුළුවන් ධර්මානුකූලව ජීවත් වුණොත් දෙවියන්ගේ පවා වැඳුම් ලබන්න. හැබැයි අවාසනාවකට මේ ලෝකේ ඉන්න මේ යුගයේ ඉන්න විශාල පිරිසක් මේ කාමයේ නැමැති උමතුවට අහු වෙලා මහා දුකකටපත් වෙලා අනේක විද පීඩා මැද අසහනයන් මැද කල් ගෙවනවා. මතක තියාගන්න අග්ගික්කන්தோ සමුද්ධෝච මහිච්ඡෝ චාපි පුක්කලෝ සකටේන පච්චයේ දෙන්තේ තයෝපේතේන පූරේ. මහා සාගරයට කොච්චර වතුර ගලාගෙන ගියත් පිරෙන්නේ නැහැ. ගින්නට කොච්චර දර දැම්මත් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ගතට මේ ශරීරයට කොච්චර මිහිරි ස්පර්ශයන් ලබා දුන්නත්, කොච්චර රසවත් කෑම මේ දිබට ලබා දුන්නත්, කොච්චර ලස්සන රූප මේ ඇස් දෙකට පෙන්වුවත්, මොනතරම් මිහිරි ශබ්දයන් මේ කන් දෙකෙන් අහන්න සැලැස්සුවත් ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. ඕක තමයි හැටි. මේවා පිරෙන්නේ නැති දේවල් කවදාවත් පුරවන්න බැ, උත්සාහවත් වෙන්න එපා. අවසානයේ වෙහෙසක් විතරයි ඉතුරු වෙන්නේ. ආදරය කිව්වත්, ප්‍රේමය කිව්වත්, සෙනෙහස කිව්වත්, කොයි නාමයෙන් වුණත් මේ ලෝකේ සම්මත වෙලා තියෙන රාගයනේ. රාගය අතෘප්ති කරයි. රාගයට සීමා නැහැ. රාගයේ විසින් පුද්ගලයෙකුගේ ඇති අභිමානය නැති කරනවා. පුද්ගලයෙකුගේ ඇති පෞරුෂය නැති කරනවා. පුද්ගලයෙකුගේ ඇති ප්‍රභූත්වය නැති කරනවා. පුද්ගලයෙක් විශ්වාස කරන්න බැරි කෙනෙක් බවට පත් කරනවා මේ රාගය නිසා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ රාගයෙන් අතමිදෙන්න මාවත පෙන්වා වදාළේ මුළු මනින්ම රාගයෙන් අතමිදෙලා. ඉතින් ඒ කාලේ හිටපු මේ බ්‍රාහ්මණවරු දෙන්න අවුරුදු 48ක් තපස්කම් කළා. එතකොට අවුරුදු 60කට වැඩි කාලයක් ගත වෙලා ආන්නේ කාලයේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් කල්පනා කරනවා පවේනි මේ නස්සෙස්සති විබ්බමිසාමි මගේ પરම්පරාව දැන් නැහිලා යනවා. ඒ කියන්නේ දැන් මේ තාපසයන් හිතනවා මගේ પરම්පරාව දැන් නැහැනවා. ඒකෙන් දැන් මම මේ තාපස ජීවිතයෙන් අයින් වෙන්නට ඕනේ. තාපස ජීවිතයෙන් අයින් වෙලා භාර්යාවක් සරණ පාවාගෙන දරුවව හදන්නට ඕනේ. නැත්තම් මගේ પરම්පරාව නැහැනවා. પરම්පරාව සිඳෙනවා. ඉතින් මෙහෙම හිතලා එක තාපසෙක් අනිත් තාපසයට දැනුම් දීලා මම ගිහි ගෙදරට යනවා කියලා නැවත වතාවක් ගිහි ගෙදරට ආවා. ඉතින් ඒ කාලේ සිරිතක් තමයි ඒ තපස්කම් කරනකොට අවංකවම කරනවා. අය බොරුවක් කරන්නේ නැහැ. හැංගිලා කරන්නේ නැහැ, බොරුවක් කරන්නේ නැහැ, සංගවල කරන්නේ නැහැ. ඒකාන්තයෙන් ඒ තපසේ බ්‍රහ්මචර්යාව හොඳට රකිනවා. රැකලා ඇවිල්ලා මනුස්සපතේට ඇවිල්ලා බෑ කියලා හිතනොත් ඒ තපස්කම් කරන්න ඔහුගේ තපස ඔහු විකුණනවා. ඔහු ඒ තපස්කම් කරපු කාලේ ඔහුගේ රැකපු සීලය, තපස ගුණය ඔහු විකුණනවා. එහෙම ක්‍රමයක් ඒ කාලේ තිබිලා තියෙනවා. දැන් අපි ඔය බඩුමුට්ටු විකුණන්නේ ආන්නේ වගේ තමන්ගේ ගුණය විකුණනවා. ගුණය විකුණනවා කියන එකෙන් අදහස් කරන්නේ තමන් රැකපු, මම මෙච්චර කාලයක් බ්‍රහ්මචර්යාව රැක්කා, මම මෙච්චර කාලයක් සීල් පුරුදු කළා, ඒ පින ඔබට දෙනවා, ඔබ මට සල්ලි දෙන්න. ආන්නේ එහෙම කියලා ඒ කාලේ බ්‍රාහ්මණය අතර එක්තරා ක්‍රමයක් තිබිලා තියෙනවා. සල්ලි දුන්නා කියලා පින හම්බ වෙන්නේ නැහැ. නමුත් ඔහු අනුමෝදම් වුණොත් ඔබ කරපු දේ, ඔබේ තපස් ජීවිතයේ මම අනුමෝදම් වෙනවා කියලා අනුමෝදන් වුණොත් එයාට ඒ පින ලැබෙනවා. ඉතින් මේ තපස්වීවරයා එදා ගිහි ගෙදරට ආවා. ගිහි ගෙදරට ඇවිල්ලා තමන්ගේ තපස ගෝසතේන සද්දින් කහාපන සතේනද සද්දින් බරියන් ලැබිත්වා කුටුම්බං සන්තපේසි. එයා ගවයෝ 100 දෙනෙකුට, ගවයෝ 100 දෙනෙක්, ඒ වගේම කහවණු 100ක්, ලොකු මුදලක් කහවණු 100ක් කියන්නේ ඒ කාලේ. ගවයෝ 100ක් කියන්නේ ලොකු සම්පතක්. ඒ වගේම භාර්යාවක් කියන මෙන්න මේ තුන් කොටස මෙයා ලබා ගත්තා තපස විකුණලා. ඒ තපස්කම් කරගෙන ආවට පස්සේ ඒ තපස මිලදී ගන්නත් සැදී පැහැදී ඒ කාලේ මිනිස්සු හිටියා.
ඒ කියන්නේ පොහොසත් උදවිය තමන්ට තපස්කම් කරන්න බැරි කොට ඒ වගේ කෙනෙක් කරලා ආවහම කැලයට ගිහිලා තපස්කම් කරලා ඒ තපස මිලදී ගන්නවා. ඉතින් මේ විදිහට බහරයාවකුයි කහවණුසේකුයි කිරිදෙනුන් සමග ගවයෝසේකුයි මෙයාට හම්බ වුණා. හම්බ වෙලා දැන් ගියේ ගෙදර ඉතින් කටයුතු කරගෙන ඉන්නවා. දැන් වයසත් අවුරුදු 60ක් 60කට වැඩි කාලයක් දැන් වයස්ගත වෙලානේ. නමුත් ඉතින් මේ ටික කරගෙන ඉන්න කාලේ මේ බ්‍රාහ්මණයාට ඒ බහරයාවට දරුවෙක් ලැබුණා. දරුවෙක් ලැබුණාට පස්සේ ඉතින් මේ දරුවා බොහොම හුරු බෝටි දරුවෙක්. ඉතින් මේ තාපසයෙක්නේ දැන් කොහොමත් කාලයක් තපස්කම් කර කර හිටපු කෙනෙක්. ඒ තපස්කම් කරපු හැටි මතකයිනේ. පව් කරන්නේ නෑ එයා. එයා පව් කරන්නේ නෑ. ගිහි ජීවිතය ධාර්මිකව ගත කරනවා. ඉතින් මෙයාට හිතුණා මගේ යහළු තාපසයා තාම තපස්කම් කරනවනේ එයාගේ ගිහි ගෙදරට ආවේ නෑනේ. මේ තාපසයා බලන්න යන්න ඕනේ මගේ දරුවාට ආශිර්වාද ලබා ගන්න. මගේ දරුවට ආශිර්වාද ලබා ගන්න යන්න ඕනේ කියලා බහරියාවත් කැඳවගෙන මේ පුංචි දරුවත් කිහිලි ගන්නගෙන මේ තාපසතුමා ඉන්න ආරාමයට ගියා. ඒ වෙනකොට තාපසතුමා පිටරටකට ගිහිලා බොහෝ කාලයක් ගත කරලා නැවත ඒ ප්‍රදේශයට ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ විදිහට ගමන් කරලා මේ දරුවා බිම තියලා පළමුකොට අර උපාසකයා අර තාපසයාට වැඳලා දන නමස්කාර කළා. වන්දනා කළාට පස්සේ දීඝායු හෝහි කිව්වා. ඔබට දීර්ඝායුෂ වේවා. ඊළඟට එයාගේ බහරයාව වැඳා. බහරයාවටත් කිව්වා දීඝායු හෝහි දීඝායුෂ වේවා. ඊට පස්සේ මේ පුංචි පුතාව අතට අරගෙන වැන්දෙව්වා. වැන්දෙව්වට පස්සේ තාපසයා නිහඬයි කිසි දෙයක් කතා කරන්නේ නැහැ. ඉතින් අන්නේ වෙලාවේ මේ උපාසකයා අහනවා කස්මා භන්තේ අම් හේයි වන්දිතේ දීඝායුකා හෝතාති වත්වා ඉමස්ස වන්දන කාලේ කිංචින වදේත. ස්වාමීනි මම වඳිනකොට මට දීර්ඝායුෂ වේවා කියලා ඔබ වහන්සේ ආශිර්වාද කළා. මගේ මේ බහරයාමට දීර්ඝායුෂ වේවා කියලා ආශිර්වාද කළා. හැබැයි මගේ මේ පුංචි පුතා වඳිනකොට දීර්ඝායුෂ වේවා කියලා ආශිර්වාද කළේ නැත්තේ ඇයි කියලා ඇහුවා. මේ තාපසයාට අනාගතේ පේනවා. ලොකු දුරකට නෙමෙයි යම් පමණක් දුරකට අනාගතේ පේනවා. ඒ කියන්නේ යම් පමණකට ධ්‍යාන භාවනා මෙයා වඩලා තියෙනවා. එහෙනම් සිල්වත් තාපසයෙක් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි අනාගතය දකින්නවානේ. ඉතින් මේ තාපසතුමා කියනවා ඉමස්සේකෝ අන්තරායෝ අත්ති බ්‍රහ්මණ. බ්‍රහ්මණය මේ පුංචි පුතාට ලොකු අනතුරක් තියෙනවා කිව්වා. ඒ අනතුර මම දකින්නවා කිව්වා. මෙයාට මාරාන්තික අනතුරක් තියෙනවා. මෙයාට තව වැඩි දවසක් ආයුෂ නැහැ කිව්වා මේ පුංචි පුතාට. පින්වතුනි ඔබ හිතන්න අම්මෙකුට තාත්තෙකුට එකම පවුලේ පුතා මේ දරුවට දීර්ඝායුෂ නැහැ කිව්වම කොච්චර වේදනාවක් ඇති වේද හදවතට. අනේ අපේ පුතාට තව වැඩි දවසක් ජීවත් වෙන්න නැහැ කිව්වම ඒ තරම් බලවත් වේදනාවක් ඇති වුණා. බලවත් වේදනාවක් ඇති වෙලා මේ බ්‍රහ්මණය නැත්තම් මේ බ්‍රහ්මණ පියතුමා අහනවා කිත්තකං ජීවිස්සති බන්තේ මගේ පුතා දව දවස් කීයද ජීවත් වෙන්නේ කියලා ඇහුවා. අඬාගෙන අහන්නේ කඳුළු පිරිලා ඇස් දෙකේ අම්මගේ ඇස් දෙකෙත් කඳුළු පිරිලා. ඉතින් අන්නේ වෙලාවේ කියනවා සත්තාහම් බ්‍රහ්මණ බ්‍රහ්මණේ මට පේන්නේ මේ ළමයා තව දවස් 7ක් ජීවත් වෙනවා කියලා. එතනින් එහාට මෙයාගේ ආයුෂයක් පේන්නේ නැහැ කිව්වා. මේ කියන්නේ සත්‍යක්මයි. ආයෙනිකම් බොරුවක් නෙමෙයි. මේ දැන් කාලේ ඉන්න ඇත්තෝ වගේ නෙමෙයි. සත්‍යක්මයි මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ වෙලාවේ මේ බ්‍රහ්මණේ අහනවා පටිබාහන කාරණං අත්තිබන්තේ. අනේ ස්වාමීනි මගේ ළමයා බේරගන්න ඔබ වහන්සේ මුකුත් දන්නේ නැද්ද? උපක්‍රමයක් දන්නේ නැද්ද? මගේ දරුවා මට බේරා දෙන්න කිව්වා. ආන්නේ වෙලාවේ නාහම් පටිබාහන කාරණං ජානාමි. බ්‍රහ්මණේ මම නම් දන්නේ නැහැ කිව්වා. ඔබේ දරුවා බේරා ගන්නට උපාය මට පේන්නේ නැහැ. ඒ කියන්නේ බ්‍රහ්මණයට හැකියාවක් නැහැ දරුවාව බේරලා දෙන්න. එයාට බෑ. හැබැයි යා මැරෙනවා කියලා දන්නවා. ඊළඟට ඉතින් ඒ බ්‍රහ්මණය නැවත හැඬූ කඳුලෙන් අහනවා කෝපන ජානීය බන්තේ ස්වාමීනි මේ දඹදිව් තලයේ මගේ පුතා බේරලා දෙන්න කාටද පුළුවන් කියලා ඇහුවා. මේ දඹදිව් තලයේ මගේ පුතාව රැක දෙන්න කාටද පුළුවන්? මේ යන්තම් ඔසු යන්තම් නැගිටලා එවෙදින වයසනේ පුංචි ළමයෙක්නේ අවුරුදු 7ක්වත් උනේ නැහනේ. තාම කිරිසප්පේක්නේ. ඉතින් අහනවා කාටද පුළුවන් මගේ පුතා බේරලා දෙන්න? අම්මත් අඬනවා. පපුවේ අද්දසමින් තාත්තත් අඬනවා. කවුද මගේ දරුවා බේරලා දෙන්නේ? මොන දෙවියටද මොන බ්‍රහ්මයාටද පුළුවන් මගේ දරුවා බේරලා දෙන්න කියලා ඇහුවා. ආන්නේ වෙලාවේ මේ තාපසයා අනාගතේ දකින ඥානීය තියෙනවනේ. මේ තාපසයා දකිනවා මේ දෙවියන් සහිත ලෝකේ වෙන කාටවත් බෑ මේ දරුවා බේරලා දෙන්න. එකම කෙනා ඉන්නේ බේරලා දෙනවා නම් කවුද? මහා ගෞතම බුදුරජාණන් වහන්සේ. වෙන කාටවත් බෑ බේරලා දෙන්න.
ඉතින් දැන් ඒ තාපසයා දකින්නවානේ දිව්‍ය ලෝකේ දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මියෝ ඉන්නවා, බුමාඩු දෙවියෝ ඉන්නවා, රුක්ෂ දෙවියෝ ඉන්නවා. ඔය කාට හරි කියලා බේර ගන්න පුළුවන්. එහෙනම් කියන්න තිබුණේ ඔබ අසවල් දේවාලයට දෙවුලට යන්න, අසවල් කෙනාට යාඥා කරන්න. එතකොට ඔබේ දරුවා බේරලා දෙයි කියලා. මේ බ්‍රහ්මණයෙක් නේ, මහා බ්‍රහ්මයා අදහන කෙනෙක් නේ. නමුත් ඔහුද ප්‍රකාශ කළා එදා මේ කාරණය දන්නා එකම කෙනයි ලෝකේ ඉන්නේ. යා තමයි සමනෝ ගෝතමෝ ජානෙය්‍ය තස්ස සන්තිකං ගන්ත්වා පුච්ඡාහි කිව්වා. ශ්‍රමණ මහා ගෞතම බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ළමයා බේරගන්න උපාය. ඔබ යන්න කිව්වා ඒ භාග්‍යවතුන් වහන්සේ ළඟට. ගිහිල්ලා ඔබ ආරාධනා කරන්න, ඔබ විමසන්න. ඉතින් එහෙම කියන්නේ තත්ත ගච්ඡන්තෝ තප පරිහානිතෝ භායාමි කියලා කිව්වා. ස්වාමීනි මට බෑ ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟට යන්න. ඇයි ඒ? දැන් මේ තාපසයා මේ බ්‍රහ්මණයා බොහෝ කාලයක් මහානකම් කරපු කෙනෙක්නේ. ඒ කියන්නේ තපස්කම් කරලා ඒ තපසින් තපස අතහැරලා ගිහි ගෙදරට ආපු කෙනෙක්නේ. ඉතින් ලැජ්ජයි යන්න. බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්මණයට නින්දා කරයි කියලා. එහෙම නින්දා කරන්නේ තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ නින්දා කරයි කියලා යන්න බෑ කිව්වා. ඉතින් අන්නේ වෙලාවේ සචේතේ පුත්තසිනේ වත්තේ තප්පරිහානින් අචින්තෙත්වා තස්ස සන්තිකං ගන්ත්වා පුච්චාහි. ඔන්න දේශනා කළා. බ්‍රහ්මණේ ඔබ ඒ ගැන හිතන්න එපා කිව්වා, ඔබට වෙන ලැජ්ජාව ගැන. හැබැයි ඔබට ඔබේ මේ පුංචි පුතා ගැන, මේ ඇහැට කනට පේන බොහොම හුරුබූටි මේ දරුවා ගැන ආදරයක් තියෙනවා නම් ඔබේ එකම පුතා ගැන නිහිල් අහන්න කිව්වා. දැන් ඉතින් බොහොම සංවේගයෙන් මේ දරුවා කරපින්නාගෙන මේ අම්මයි තාත්තයි දෙන්නම ගියා දීගලංගික කියන වනාරණට. ගිහිල්ලා ඔන්න බුදුරජාණන් වහන්සේ ඈතින්ම දැකලා බොහොම යටහත් පහත්ව ගිහිල්ලා ඉස්සෙල්ලාම මේ බ්‍රහ්මණිය වන්දනා කළා. කාටද වන්දනා කළේ? මහා ගෞතම බුදුරජාණන් වහන්සේට. වන්දනා කළාට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා දීඝායුහෝහි දීර්ඝායුෂ වේවා කිව්වා. ඊට පස්සේ භාර්යාවත් වන්දනා කළා. භාර්යාවටත් කිව්වා දීඝායුහෝහි දීර්ඝායුෂ වේවා. ඊට පස්සේ දැන් මේ පුංචි පුතාව අතට අරගෙන තථාගතයන් වහන්සේගේ සිරිපා මුලින් තියලා මේ බොහොම මොල කැටි අද් දෙක එකතු කරලා වන්දනා කෙරුවා. තථාගතයන් වහන්සේ නිහඬයි, කිසිම දෙයක් දේශනා කළේ නැහැ. ආන දැන් බ්‍රහ්මණයාට අර තාපසයා කියපු කාරණය හොඳටම තහවුරු වුණා. ඉතින් ඇහුවා, "බොහෝ ගෞතම භවත් ගෞතමයානෙනි, අපි වැන්දට පස්සේ මමයි භාර්යාව වැන්දට පස්සේ දීඝායු හෝතහ කියලා ගෞතමයන් වහන්සේ වදාලා. නමුත් මගේ මේ පුංචි පුතා වැන්දට පස්සේ එහෙම කීවේ නැහනේ." ඉතින් අන්නේ වෙලාවේ තථාගතයන් වහන්සේ මේ සියල්ල දැනගෙන කියනවා, "මේ දරුවට එහෙම දීර්ඝායුෂයක් මට පේන්නේ නැහැ. ඒකයි මේ දරුවට අනතුරක් පේනවා. එනිසයි මම දීර්ඝායුෂ වේවා කියලා කිව්වේ නැත්තේ." එහෙම කිව්වොත් තථාගතයන් වහන්සේ මේක දැක්කේ නැද්ද කියලා චෝදනාවක් එනවානේ. ඉතින් ආන්නේ අවස්ථාවේදී මේ බ්‍රහ්මණයටයි බැමිණියටයි දැන් හොඳටම ආය සංවේගය ඇති වුණා. සංවේගය ඇති වෙලා අහනවා, "අත්ති භන්තේ කෝචි පටිබාහනුපායෝ?" ස්වාමීනි, මේ දරතු අනතුර වළක්වාලන්නට උපායක් තියෙනවද ස්වාමීනි? මේ වනතුරෙන් මගේ පුංචි පුතාව බේර ගන්නට පුළුවන්ද ස්වාමීනි? භවෙය බ්‍රහ්මණ කිව්වා, "ආ එහෙම වෙන්න පුළුවන්, උපායක් තියෙනවා වෙන්න පුළුවන්" කිව්වා. "නෑ" කිව්වේ නෑ. ආන්නේ වෙලා මේ බ්‍රහ්මණයා නැවත වතාවක් අහනවා, "කිම් භවෙය බන්තේ?" ස්වාමීනි, "උපාය මොකක්ද?" තථාගතයන් වහන්සේ දකින උපක්‍රමයේ මොකද්ද මගේ පුංචි පුතා බේර ගන්න? දැන් මේ බ්‍රහ්මණයන් ඉස්සෙල්ලාම කිව්වේ, අර තාපසයන් ඉස්සෙල්ලාම කිව්වේ මේ පුතා මැරෙනවා දින හතකින් කියලා. මේ බ්‍රහ්මණයන්ගේ ස්වභාවය තමයි බ්‍රහ්මණ මානෙ නිසා, ඒ ඔළුව උදුම්මාගෙන සිටින ස්වභාවය නිසා සමහර බ්‍රහ්මණවරු තථාගතයන් වහන්සේටවත් මෙල්ල වුණේ නැහැ. ඉතින් හැබැයි මේ බ්‍රහ්මණයා දැන් හොඳටම දුකටපත් වෙලා ඉන්නේ. ඉතින් දුකටපත් වෙලා ඉන්න වෙලාවේ පිහිටක් වුණා තථාගතයන් වහන්සේ. ඉතින් අහනවා, "සචේත්වං අත්තනෝ ගේහත් ద్వාරේ මණ්ඩපං කාරෙත්වා තස්ස මධ්‍යේ පීඨිකං කාරෙත්වා තම් පරික්ඛිපන්තෝ අට්ඨවා සෝලසවා ආසනානි පඤ්ඤාපෙත්වා තේසු මම ශාවකේ නිසීදාපෙත්වා සත්තාහං නිරන්තරං පරිත්තං කාතුං සකුණෙයාසි ඒවමස්ස අන්තරායෝ නස්සෙය්ය" කියලා වදාලා. බ්‍රහ්මණය, ඔබ ඔබේ නිවසේ පිරිත් මණ්ඩපයක් හදලා ඒ පිරිත් මණ්ඩපයේ අලංකාරයෙන් සරසලා ඒ පිරිත් මණ්ඩපයේ මැද
මේ පුංචි පුතා ආසනයක වාඩි කරවලා භික්ෂුන් වහන්සේලා 8 දෙනෙක් එහෙම නැත්නම් 12 දෙනෙක් වඩම්ම වාගෙන ගිහිල්ලා නිරන්තරයෙන් දින 7ක් පිරිත් කිව්ව අද ඉඳන් මෙන්න මේ පුතාගේ ජීවිතය රැකෙනවා කිව්වා දැන් ඔන්න උත්තරය ලබා දුන්නාට පස්සේ මේ අම්මටයි තාත්තටයි පුදුමාකාර ස්පාසුවක් පුදුමාකාර සැනසීමක් ජීවිතය ලැබුණා වගේ සතුටක් ඇති වුණා දැන් ඉතින් මේ බ්‍රහ්මණයා කල්පනා කරනවා ස්වාමීනි මට පිරිත් මණ්ඩපේ හදන්නත් පුළුවන් ආසන පනවන්නත් පුළුවන් වඩින භික්ෂුන් වහන්සේලාට දම්පැන් පූජා කරන්නත් පුළුවන් ඒ හැමදේම කරන්න පුළුවන් ස්වාමීනි ඒත් මම කොහෙන්ද ස්වාමීනි භික්ෂුන් වහන්සේලා මං කිව්වට කවුරුත් වඩියෑ කිව්වා ආන්නේ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම භික්ෂුන් වහන්සේලා වඩම්මලා දෙන්නා මගේ ශ්‍රාවකයෝ මම වඩම්මවලා දෙන්නා නැත්තම් මගේ ශ්‍රාවකයෝ මම යොමු කරන්නම් කිව්වා ඔබ ඔබේ පැත්තෙන් කරන්න ඕනේ දේ කරන්න කිව්වා තථාගතයන් වහන්සේ හිස් දෙයක් නෙමෙයි මේ ප්‍රකාශ කරන්නේ සිද්ධ වෙන දෙයක්මයි ප්‍රකාශ කරන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉන් අනතුරුව මේ බ්‍රාහ්මණයා තකහණියක්ම ගිහිල්ලා එදා දවසේම පිරිත් මණ්ඩපය සකස් කරලා සල්ලි භාගේ තියෙනවා ධනයක් තියෙන බ්‍රාහ්මණයෙක්නේ දැන් තපස්කම් කරලා ඇවිල්ලා යම් ධනයක් ලබාගෙන ඊට අනුවනියා ජීවිතේ ගොඩනගා ගත්තේ ඉතින් ධනයක් තියෙන හින්දා සේවකයෝ කීප දෙනෙක් ඉන්න හින්දා ඊට ඉක්මනින්ම මෙයා පිරිත් මණ්ඩපය හදලා ඔක්කොම කරලා බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා භාග්‍යතුන් වහන්සේ ස්වාමින් වහන්සේලාට ආඥා කළා නැත්නම් යොමු කළා මහණෙනි අසවල් බ්‍රාහ්මණයාගේ නිවසට යන්න ගිහිල්ලා අර පුංචි දරුවාගේ ජීවිතේ බේරලා දෙන්න නුඹලා පිරිත් සංඥායනා කරන්න කිව්වා මොනවද පිරිත් සංඥායනා කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචන සත්‍යයක් දේශනා කරනවා ඉතින් මේ භික්ෂූන් වහන්සේලා සත්ත රත්ින් දිවං නිරන්තරං පරිත්තම් බනින්සෝ එක දිගටම දින 7ක් දවල් රැ නොබලා පිරිත් කිව්වා බලන්න කරුණාවක හැටි ඒ වෙනකොට ඒ බමුණ එක දන් හැන්දක්වත් බුදුරජාණන් වහන්සේට පූජා කළා තිබුණේ නැහැ. ඒ වෙනකොට එක සේනාසනයක්වත් පූජා කළා තිබුණේ නැහැ. නමුත් කරුණාව කියන්නේ ඒකයි. පිහිට වෙනවා. දවස් 7ක් එක දිගට කරණීය මෙත්ත සූත්‍රය, රතන සූත්‍රය, මහා මංගල සූත්‍රය, ඊළඟට ඡන්ද පිරිත, ඊළඟට සූර්ය පිරිත, ඒ වගේම මෝර පිරිත, ඒ වගේම දස ධම්ම පරිත්‍ය සූත්‍ර දේශනාව, ඔය වගේ දජංග සූත්‍රය ඒ වගේම බොජ්ජංග පිරිත් මේවා දේශනා කළා ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබු විශාල ධර්ම සූත්‍ර ප්‍රමාණයක් විශාල සූත්‍ර දේශනා ප්‍රමාණයක් මේ ස්වාමීන් වහන්සේලා නොනවත්වාම දේශනා කළා ඉතින් මෙහෙම දේශනා කරලා අවසානයේ සත්‍යක්‍රියා කරනවා ඒ තේන සත්‍ය වඤ්ඤේන දුක්ඛා භයා රෝගා වූප සමින්තුතේ ඒ තේන සත්‍ය වඤ්ඤේන සොත්තිතේ හෝතු සම්බදා කියන සත්‍යක්‍රියා කරනවා. ඉතින් මෙහෙම සත්‍යක්‍රියා කරමින් ඉන්නකොට හත්වන දවසේ හවස් කාලයේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩම කළා. කොහෙටද වැඩම කළේ? මේ පිරිත් මණ්ඩපයට. දැන් මේ මැද ඉන්නවා පුංචි පුතා. ඉතින් මේ හත්වන දවසේදී බුදුරජාණන් වහන්සේ වඩිනකොට දස දහසක් සක්වල මහේශාක්‍ය දෙවියෝ එතෙන්ට වැඩියා. එතෙන්ට ආවා. අහස් කුසෙන් නැමිලා දැන් හාත්පස පිරලා ඉන්නවා. ඒ වෙනකොට වෙසමුනි රජතුමාට යක්ෂයන්ට අධිපති රජතුමා තමයි වෙසමුනි රජතුමා. ඉතින් මෙන්න මේ වෙසමුනි රජතුමාට බොහෝ කාලයක් උපස්ථාන කරන එක්තරා යක්ෂයෙක්. ඒ යක්ෂයාගේ නම තමයි අවරුද්ධක. මේ අවරුද්ධක කියන යක්ෂයා වරයක් ලබාගෙන තිබුණා මේ දරුවාව ආහාරයට ගන්න. වෙසමුනි රජතුමාට සේවය කරලා ඒ වරය ලබාගෙන තිබුණා. ඉතින් ඒ වරය ලබා දෙන්නෙත් නිකං කෙනෙකුට නෙමෙයි. ඒ වරය ලබා දෙන්නේ බලනවා මේ මනුස්ස ලෝකේ ආයුෂ අවසන් වෙන කෙනෙක් ඉන්නවද? ආන්නේ මගේ අවස්ථාවක ගිහිල්ලා කියනවා අන්න අර දරුවා අන්න අර කෙනා ගන්න කියලා. ඉතින් මේ අවරුද්ධක කියන යක්ෂයාත් දැන් පිරින් මණ්ඩපෙර ටිකක් ඈත් වෙන්න ඇවිල්ලා ඉන්නවා. හත් වෙනි දවසේ අල්ල ගන්නම් කියලා. දැන් මේ විදිහට ඈත් වෙලා ඉන්නකොට අර මහේශාක දෙවිවරු ආවනේ. දෙවිවරු ආවට පස්සේ මේ අවරුද්ධක කියන යක්ෂයාට ළඟ ඉන්න බැරි වුණා. ඈතට ඈතට ගියා. යොදුන් 10ක් 12ක් ඈතට ගියා දැන් ලං වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ රැ එළිවෙනකම්ම එක දිගට නොනවත්වා පිරිත් සංඝායනා කළා. දැන් මේ පුංචි පුතා මැද ඉන්නවා. පුංචි පුතාට නිින්ද යනවා ආය අවදි වෙනවා ඒ විදියට ඉන්නවා. ඊට පස්සේ උදෑසන කාලයේ වෙනකොට මේ දරුවාට තිබ්බ අනතුර මගහැරිලා ගියා. අවරුද්ධක කියන යක්ෂයාට ලං වෙන්න බැරි වුණා. ඒ යක්ෂයාට කියපු වෙලාවේ ඒ බිල්ල ගන්න බැරි වුණාට පස්සේ වෙන වෙලාවක ගන්න බෑ. ඒ කියපු වෙලාවෙම තමයි ගන්න ඕනේ.
දැන් ඒ කියපු වෙලාව මගහැරුණා. දැන් ඒ දරුවට ආයේ කවදාවත් අනතුරක් කරන්න බෑ. පිරිත නැමැත්තුවා. ඒ වෙලාවේ බ්‍රාහ්මණය ඇවිල්ලා වන්දනා කළා. ස්වාමීනි මගේ පුතාට තිබ්බ අනතුර මගහැරුණාද කියලා ඇහුවා. දැන් බ්‍රාහ්මණය මේ දරුවා දීර්ඝායුෂ ලැබුවා කිව්වා. ස්වාමීනි මගේ දරුවා කොච්චර කාලයක් ජීවත් වෙනවද කියලා ඇහුවා. බ්‍රාහ්මණය ඔබේ පුතාට අවුරුදු 120ක් ආයුෂ ලැබුණා කිව්වා. අවුරුදු 120ක් ජීවත් වීමේ වාසනාව ලැබුණා. කවුරු නිසාද? ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ නිසා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මෙන්න මේ විදිහට බ්‍රාහ්මණය ඒ බුදුරජාණන් වහන්සේ වදාළා මා ධර්මය සජ්ජායනා කළොත් ඒ ධර්මයේ පිහිටලා හිටියොත් සිල්වත් වුණොත් ගුණවත් වුණොත් ඕනම ගණයක අනතුරක් පුද්ගලයෙකුට වළක්ව ගන්න පුළුවන්. දැන් මේ වගේ කාලයක මිනිස්සු මහා මග මැරෙනවා, රතවාහන වලට යට වෙලා මැරෙනවා, ගහකොළ වලින් වැටලා මැරෙනවා, අනේක විද අනතුරු වලට පත් වෙනවානේ. හැබැයි ඔවුන් දන්නේ නැහැ තමන්ගේ ජීවිත රැක ගන්න ක්‍රමයක් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ ක්‍රමය ඔවුන් දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා හිටපේ බ්‍රාහ්මණ පිරිස ඇතුළු විශාල පිරිසකට මේ කුමාරයා අවුරුදු 120ක් මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙනවා කියලා. ඉතින් මේ කතාව බොහෝම ප්‍රසිද්ධ වුණා. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා කතා වෙනවා බලන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවය. මේ ළමයා දින 7කින් මැරෙන්න තිබුණා. මේ ළමයා දින 7කින් මැරෙන්න තිබුණා. නමුත් දැන් අවුරුදු 120ක් ආයුශ්‍රී ලබා දුන්න භාග්‍යවතුන් වහන්සේ කියලා බොහෝම සතුටින් බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ කතා කරමින් ඉන්න වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ඒ සංඝ පිරිස වෙතට වැඩම කළා. අහනවා මහණෙනි නුඹලා කිනම් කතාවකින්ද මේ වෙලාවේ කල්ගත කළේ? ස්වාමීනි අර දීගායු කුමාරයා ගැන. ඒ කුමාරයාට නමකුත් ලැබුණා ඒ වෙලාවේ. මොකක්ද නම? දීගායු කුමාරයා. ආයුෂ දීර්ඝ වූ කුමාරයා. එහෙම නැත්නම් බොහෝ කලක් ජීවත් වෙන කුමාරයා. ස්වාමීනි දීගායු කුමාරයා ගැනයි කල්පනා කළේ, කතා කළේ. භික්කමේන කේවලං ආයු වර්ධනමේව ඉමේ පනසත්තා ගුණවන්තේ වන්දන්තා විවාදෙන්තා චතුහි කාරණෙහි වඩ්ඩන්ති පරිසයතෝ මුච්ඡන්ති යාවතායුකමේව තිට්ඨන්ති කියලා වදාලා. මහණෙනි මේ ලෝකේ කවුරුන් නෝ කෙනෙක් තථාගත බුදුවදන් අනුහසින් පිළි අරගෙන ඒ වගේම වැඩි ගරු කළ යුත්තන්ට, වැඩිහිටියන්ට, ගුණවන්තයන්ට වන්දනා කරනවා නම්, පසඟ පිහිටවල වන්දනා කරනවා නම්, ඒ වගේම අවනත වෙනවා නම්, සිල්වත් ගුණවත් අයට වඳිනවා නම්, අම්මා තාත්තට වන්දනා කරනවා නම්, ගුරුවරුන්ට වන්දනා කරනවා නම්, ස්වාමින් වහන්සේලාට වන්දනා කරනවා නම්, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා අභියස වන්දනා කරනවා නම්, කාරණා හතරකින් එයාගේ ජීවිතයට ආරක්ෂාව ලැබෙනවා. ආයු, ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මෙන්න මේ සීළු ධර්මතා ලැබෙනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං. ආයු වර්ණ සැප බල කියන මේ කරුණු හතර යාගේ ජීවිතේ ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ බදාලා. ඒ වගේම අනතුරක් වෙන්න තිබුණොත් ඒ අනතුර මගහැරිලා ගිහිල්ලා ලැබිච්ච ආයුෂයම යාට ජීවත් වෙන අවස්ථාව ලැබෙනවා. ආයුම් ආයුම්මි වඩ්ඩමානේ යත්තකං කාලං වඩ්ඩති තත්තකං ඉතරේහිපි වඩ්ඩಂತಿ ඒව. මේ ආයුෂය වැඩෙනකොට ආයුෂය විතරක් නෙමෙයි වැඩෙන්නේ. අපි හිතමුකෝ අවුරුදු 50ක් කෙනෙක් ජීවත් වෙන්න එයාට ඒ ප්‍රතිසන්දි ජනක කර්මයේ ශක්තිය තියෙනවා. හැබැයි එයාට අවුරුදු 25කින් ලොකු අනතුරක් ඇවිල්ලා තියෙන උපඝාතක කර්මයක්. අන්නේ කර්මයේ ඉදිරිපත් වෙලා එයා මැරෙන්න නියමිතව තියෙනවා නම් එයාට පුළුවන් වැඩිහිටියන්ට වන්දනා කරලා, ඒ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා, උදේ හවා පිරිසංජායනා කරලා, දම්පින්කම් කරලා, සිල් ආරක්ෂා කරලා අනතුරෙන් බේරෙන්න. මේ උදාහරණ කතාව ඔබට කියා දුන්නේ උදෙසා. ඉතින් මේ වගේ කාලයක මිනිසුන්ට පුළුවන් මේ ආරක්ෂාව හදාගන්න. ඕනම මිනිස්සෙකුට ගෙදර ඉඳගෙන උදේට තුන් සූත්‍රය සජ්ජායනා කරන්න පුළුවන්. කරණීයමෙත්ත සූත්‍රය, රතන සූත්‍රය, මහා මංගල සූත්‍රය අවම වශයෙන්, ඒ වගේම තවත් පිරිස් සූත්‍ර සජ්ජායනා කරමින් තමන්ගේ ජීවිතේ ආරක්ෂාව සලස ගන්න පුළුවන්. සීලයක පිළිထන්න පුළුවන්. උදෑසන කාලයේ අවදි වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේට මල් දෝතක් පූජා කරන්න පුළුවන්. දරුවන්ට නම් අම්මා තාත්තට වන්දනා කරන්න පුළුවන්. එතකොට කොච්චර පිනක් එකතු වෙනවද? එදා දවසේ යම් අනතුරක් වෙන්න තියෙනවා නම් ඒ අනතුර ඒකාන්තයෙන්ම ගැහැරෙනවා. උදෑසන කාලේ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පහනක් දැල්වලා සුවඳ ටිකක් පූජා කළා, පැන් ටිකක් පූජා කළා, මල් දෝතක් පූජා කළා, සකසාගත ආහාර පානයක් වේනම් තථාගතයන් වහන්සේට දානීය පිණිස පූජා කරලා, ඊට පස්සේ වන්දනා කළා, ගාථා සජ්ජායනා කළා, ඊට පස්සේ පිරිත් එකක් සජ්ජායනා කරනවා. සජ්ජායනා කළ දෙවියන් ඥාතින්ට පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් කළ සුළු වෙලාවක් හෝ මෛත්‍රී වඩනවා, බුදුගුණ භාවනාව කරනවා. ආන් එහෙම කෙනෙකුට එදා දවසේ කුමක් හෝ අනතුරක් වෙන්න තියෙනවා නම් ඒකාන්තයෙන් ඒ අනතුර මගහැරෙනවා. එහෙම සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් මෙව්වා කරන්න හරි කම්මැලි මිනිස්සු. මේවට හරි බයයි.
මේවත් නොසලකා ඉන්නම. අනිත් හැමදේම සමහර ඇත්තෝ උදෑසන කාලේ අවදි වෙච්ච වෙලාවේ පටන්ම නොඑක් විදිහේ රාගයෙන් සිත ඇවිස්සීලා යන විදිහේ බොළඳ ගීතිකාවලට සවන් දෙනවා. ඒ වගේම රාගයෙන් ද්වේෂයෙන් හිත ඇවිස්සීලා යන විදිහේ රටේ ලෝකේ විසම තොරතුරු අහන්නට කන් යොමනවා. අවසානයේ උදෑසන කාලේ අවදි වෙච්ච ගමම්ම හිත අපිරිසුදු වෙනවා. එක්කෝ ද්වේෂය, එක්කෝ රාගය, එක්කෝ වෛරය, එක්කෝ ක්‍රෝධය, එක්කෝ බය සංකාව හට ගන්නවා. දවස පුරාවටම වෛරයෙන්, රාගයෙන්, ක්‍රෝධයෙන් ජීවිතය ගෙවනවා. අවසානයේ නින්දට යන වෙලාව වෙනකොට මහ විශාල අකුසල කන්දරාවක් එකතු කරගෙන නින්දට යනවා. ඉතින් අපුරු හීන පේනවා, හරියට නින්ද යන්නේ නැහැ. සමහරට ඇඳේ නිදා ගන්නවා, බිමට වැටෙනවා, යක්ෂයෝ එනවා පේනවා, ප්‍රේතයෝ එනවා පේනවා, කෑ ගසනවා, හරි නින්දක් නැහැ. උදෑසන කාලේ අවදි වෙනවා. අවදි වෙලා අවදි වෙන්නේ හරියට මල කඳක් නැගිටිනවා වගේ කිසිම ප්‍රබෝධාත්මක බවක් නැහැ. ඒ වගේම ශරීරයේ නොඑක් විදිහේ රෝගාබාධ, තරබාරු, අමාරු නොඑක් විදිහේ අමාරුකම් මැද තමයි ජීවිතය ගෙවන්නේ. ඊළඟට ගෙදර ඉන්න අයත් එක්ක රණ්ඩු වෙනවා. ඊළඟට අහල පාල අයත් එක්ක රණ්ඩු වෙනවා. කොච්චර හොඳට කතා කළත් වැරදි විදිහට පේන්නේ. ওই විදිහට නොඑක් ප්‍රශ්න හදාගෙන මුළු ජීවිතේම ලස්සන මිනිස් ජීවිතය අඳුරට හෙලා ගන්නවා. මේ පොඩි දෙයයි කරන්න තියෙන ඇඟීම් පාලනයක් ඇති කරගත්තා. පංචශීලයේ පිහිටියා. තුන් වේල බැරි නම් දෙවේලක්වත් බුද්ධ වන්දනා කළා. පිරිත් ටිකක් සජ්ජායනා කළා. මෙත් වැඩුවා. හොඳින් ජීවත් වෙන්න පුළුවන්. එතකොට එයාගේ ජීවිතයට හොඳ ආදායමක් ලැබෙනවා එක පැත්තකින්. හොඳට යහමක් යමක්කමක් හම්බ කරගන්න ලැබෙනවා. හම්බ කරන දේ ඉතුරු වෙනවා, යාදෙනවා, කරදර බාධක අඩු වෙනවා, සමගියෙන් ජීවත් වෙන්න ලැබෙනවා, අනතුරු බොහෝ අඩු වෙනවා. අනේ මේ අසරණ මිනිස්සු ඒ ගැන හිතන්නේ නැතිව අන්ද මන්ද වෙලා තමන්ගේ ජීවිතත් කෙලසාගෙන නැති කරගෙන අසරණයන්ගේ ජීවිතත් කෙලසාගෙන නැති කරගෙන මහා අනතුරකට වැටිලා. ඉතින් මෙව ඉස්සෙල්ලාම පුරුදු වෙනුනික් මේ පවුල්වල ඉන්න අම්මලා තාත්තලා. මෙව අහගෙන ඉන්න වැඩිහිටියෝ තමන්ගේ කෙස් ඉදලා තියෙනවා නම්, ලොම් ඉදලා තියෙනවා නම්, හමරෙඩ් වෙලා තියෙනවා නම්, මූඩ හිස් වැඩිහිටියෝ වෙන්න එපා. ඒ අතෝ අනිවාර්යෙන් මෙව ජීවිතේ එකතු කරගන්න. මල පහන පූජා කරන් දරුවෝ එකතු කරගන්න. ඒවට සම්බන්ධ කරගන්න. මේවා කියලා දෙන දරුවන්ගේ ජීවිතවලට මේ ආදර්ශය ලබා දෙන්න. ලාමක වැඩිහිටියෝ බවට පත් වෙන්න එපා. වයසින් විතරක් මෝරපු මහල්ලු බවට පත් වෙන්න එපා. ගුණයක් ජීවිතේ එකතු කරගන්න. ගුණයෙන් මෝරලා නැත්තම් වයසින් වැඩිහිටි බවට පත් වුණා කියලා ඇති වැදගත්කමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාට හෝ කෙනෙකුට මේ ලෝකේ ඒ විදිහට ජීවත් වෙන්න බැරිනවා. ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් ගුණ ධර්ම මතින් එයාට අනතුරු අඩුයි. හොඳින් ජීවත් වෙන්න ලැබෙනවා. දෙවියන්ගේ පිහිට උපකාරය ලැබෙනවා. ඒකාන්තයෙන් දෙවියෝ එයාව ආරක්ෂා කරනවා. එනිසා බොහෝ අනතුරු ප්‍රමාණයක්, කරදර ප්‍රමාණයක්, බාධක ප්‍රමාණයක් මගහරවාගෙන රැකියාව කරන තැන වේවා, ගෙදර වේවා, මහමගකේ වේවා, යානාමකදී වේවා, මිතුරන් අතර වේවා, හතුරන් අතර වේවා, කොතනක වේවා, හොඳින් ජීවත් වෙන නම් මෙත් වඩන්න, හොඳින් ජීවත් වෙන නම් සිල් ආරක්ෂා කරන්න, වෙන වෙන දේවල් කළා හරියන්නේ නැහැ. හොඳින් ජීවත් වෙන නම් එකට එක කරන්න එපා. සතුටින් ජීවත් වෙන නම් වෛර කරන්න එපා. සතුටින් ජීවත් වෙන නම් ලදදී සතුට වෙන්න පුළුවන් වෙන්න. ඉන් අනතුරු ධර්මානුකූල උත්සාහයක යෙදෙන්න. සතුට ඕනේ නම් ඉරිසියා කරන්න එපා. සතුට ඕනේ නම් මසුරුකම් කරන්න එපා. සැනසෙන්න බලාපොරොත්තු වෙනවා නම් අනිත් අයගේ ජීවිතව කඩාකප්පල් කරන්න එපා. අසමගියටපත් කරන්න එපා. තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න බලන්න. අනිත් අයගේ අඩුපාඩු දිහා බලන්න එපා. තමන්ගේ අඩුපාඩු දිහා බලන්න. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මෙලෙසින් මේ ලෝකේ කවුරුන් හෝ කෙනෙක් ජීවත් වුණා නම් එයාට ආයුෂයත් වැඩෙනවා, වර්ණයත් වැඩෙනවා, සැපයත් වැඩෙනවා, බලයත් වැඩෙනවා, ප්‍රඥාවත් වැඩෙනවා, මෙලොවත් යහපත් වෙනවා, පරලොවත් යහපත් වෙනවා. ඉතින් එදා ඒ පුංචි පුතා දීගාය කුමාරයා එදා තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ ගාථා ධර්මයේ ධර්මපදය අහලා සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වුණා. 500ක් උපාසකවරු පිරිවරාගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බොහෝම ශ්‍රද්ධාවන්ත උපාසකෙක් බවට පත් වෙමින් අවුරුදු 120ම බුද්ධෝපස්ථාන කළා, ධම්මෝපස්ථාන කළා, සංඝෝපස්ථාන කළා. පින් පුරාගෙන මරණින් මත්තේ ශාන්තම නිවන් සුවය සොයාගෙන සුගතියකට ගමන් කළා. ඉතින් එනිසා ඒ දීගාය කුමාරයා ජීවිතය බේරගත්තේ බුදුරජාණන් වහන්සේගේ බුදු බලයෙන්, ධර්මයේ අනුහසෙන්, සංඝරත්නයේ අනුහසෙන්. අදත් ඒ රැකවරණය ජීවමානයි. අදත් ඒ රැකවරණය ඔබට ලබන්න පුළුවන්. අවශ්‍ය වන්නේ රැකවරණය ලබන්න තරම් පොහොසත් හදවතක්. මේ ලෝකෙ මිනිස්සු සැපයට කැමති, සැප ලබන ක්‍රමය දන්නේ නැහැ. සතුටින් ජීවත් වෙන්න කැමති, හැබැයි සතුට වෙන්න ඕන ක්‍රමය දන්නේ නැහැ. එයත් හිතන්නේ මේ ඇස කොහොම හරි සතුට කිරීම. ලාමක කාම ආස්වාදයන් පස්සේ හඹාගෙන යාම තමයි සතුට කියලා හිතන්නේ. එතන ඇති සතුටක් නැහැ, ඒක දුකක්මයි. දුකෙන් දුකට වැටෙනවා. ඉතින් දුකෙන් දුකට නොවැටි සතුටින් සතුටටපත් වෙන්නයි මේ උදාර බුදු වදන් දැන ඔබට දේශනා කළේ කියා දුන්නේ. එනිසා හැම කෙනාම තමන්ගේ පවුලේදී, ගෙදරදී උදෑසන කාලේ අවදි වෙලා, ටිකක් වේල පහෙන් අවදි වෙලා, ඔබේ දරුවන්, ඔබේ සහෝදරයන්, ඔබේ හිතවතුන්,
මේ වැඩපිළිවෙලේ සමාදම් කරන්න. මේවට ලැජ්ජ වෙන්න එපා. මේවට තමයි පෞරුෂය අවශ්‍ය වෙන්නේ. උදෑසන අවදි වෙලා මූණකට හොදගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කළ මල් පහන් ටිකක් පූජා කළා. කෙටියෙන් හරි බුද්ධ වන්දනාවක් සිඳ කරලා පිරිත් ටිකක් සජ්ජායනා කරන්න. ගොඩක් දේවල් කරන්න බැරි නම් අඩුම තරමින් කරණීය මෙත්ත සූත්‍රේවත් තුන් වතාවක් සජ්ජායනා කරන්න. දජග්ග සූත්‍රය, ඊළඟට මහා රතන සූත්‍රය, මහා මංගල සූත්‍රය මේවා සජ්ජායනා කරන්න මිහිරි හඬින් සජ්ජායනා කළ පින් අනුමෝදන් කරලා එදා අදිෂ්ඨානයක් පිටුවාගෙන මේ උතුම් ධර්ම ශක්තියේ බලයෙන් මටවත් මගේ පවුල කාටවත් කරදරයක් වෙන්න එපා කියලා. එහෙම වෙන්නේ නැහැ. බලවත් අකුසල විපාකයක් හැර අනිත් හැම දෙයක්ම මර්ධනය වෙනවා. පුදුම සැහැල්ලුවෙන් දවස ගෙවන්න පුළුවන්. කාටවත් පීඩාවක් නැහැ. තමන් බොහොම ප්‍රියමනාප කෙනෙක් ලෙස අනිත් අයට පේනවා. එහෙම නොවුනොත් තමන් වෛරක්කාරයෙක් ලෙසයි පේන්නේ. කොච්චර හරියට වැඩ කළා ධර්ම ශක්තියක් මෛත්‍රියක් නැත්තම් එයාගේ හදවතේ එයා අනිත් අයට පේන්නේ නපුරෙක් ලෙස, හතුරෙක් ලෙස, කුහක කෙනෙක් ලෙස. එයා මෙත් වඩනවා නම් බොහොම ආදරයක් එයාට ලැබෙනවා. එහෙනම් මෙත් වඩන්න උදේ පාන්දර අවදි වෙලා බුද්ධ වන්දනා කළ පිරිස් සජ්ජායනා කළ මෙත් වඩන්න සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මම සුවපත් වෙමි, මම සුවපත් වෙමි, මම සුවපත් වෙමි. මගේ පවුලේ සියලු දෙනාම සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මගේ මේ නිවසේ වගේම මගේ මේ වත්ත සීමාවේ වැසෙන සියලු මිනිස් නොමිනිස් ප්‍රජාව සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මගේ ගම්වාසීහු සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ රටවාසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මුළු ලෝවාසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මේ විදිහට දෙවියන් සහිත ලෝ සතුන් සුවපත් වෙත්වා කියලා හොඳට මෙත් වඩන්න. පැය කාලක්, පැය භාගයක්, ඊට වැඩි කාලයක් පුළුවන් නම් වඩාත් හොඳයි. මෙහෙම මෙත් වඩලා අදිෂ්ඨානයක් කරගෙන මම අද මෛත්‍රියෙන් ජීවත් වෙනවා කියලා නැගිටින්න ඔබට ලොකු ආරක්ෂාවක් සැලසේවි. දෙවියන්ගේ පිහිට ලැබේ, උපකාර ලැබේ. දවසම බොහොම සැහැල්ලුවෙන් සතුටින් ගෙවී යයි. ඔබට පුළුවන් ජීවිතය ජය ගන්න. ඒ උදෙසා මේ බණපදේ උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සම්මේ භූතා සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. මේ උදාර බුදු වදන්හි අප්‍රමාණ ආනිසංස බලයෙන්, මේ ඇසූ පින් බලයෙන්, දේශනා කළ පින් බලයෙන් ඔබේ ජීවිතයේ නිවේවා, සුවපත් වේවා, සාන්ත සුවයටපත් වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන් සුඛං බලං ආයුවාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු. සමාජ සංගායනා.